කුරුණෑගල අසාගල පන්සලේ ලොකු හාමුදුරුව මගේ පන්සලට එනවා විස්සක විතර සෙනගක් එක්ක දේ පාන්දර හතට විතර. ඇවිල්ලා මගේ අතට දෙනවා දොස්තර මහත්තයෙක් උන්නාන්සෙත් එක් ආපු මට දා හොඳටම තරහත් ගිහිල මං හාමුදුරන්ට දොස් කිව්ව මගේ පන්තියකට ඉගෙන ගත්ත මිත්‍රේ අද විහාරස්ථාන ගණනාවක අධිපති මම කියනවා කියනවා මේ කසාගල නායක හන්ට තේරෙන්නේම නැහැ. ඒ දොස්තර මහත්තයා මට කියනවා මේ දෙනවා ලියුමක් හාමුදුරුවනේ අපි මේ සියලු සංවිධාන මුණගැහෙන්න යනවා. මං කිව්වා හොඳයි. දැන් මොකද්ද ගිහිල්ලා කියන්නේ? උන් ඔබ වහන්සේ බලන්නකෝ කියලා මේක මගේ අතට දුන්නා. මොකද්ද මේ කියන්නේ? මහා සිංහලයේ අන්තිම කැමැති පත්‍රය. බලන්න මේ මිනිස්සුන්ට තේරෙන විදිය, ප්‍රශ්නේ දැනෙන විදිය, මිනිස්සුන්ගේ අසරණකම, මිනිස්සුන්ට තියෙන උවමනාව. මේ හාමුදුරුවරු එක පෙළකට ඇවිල්ලා සමගියට පත් වෙලා මේලට සමගි කරන්න තියෙන උවමනාව. ගමේ හාමුදුරුවන්ට ඒක දැනෙනවා. ගොඩක් උන්ට මේක තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ. ඔක තමයි ඇත්ත. මගේ දරුවාට අපච්චිලා බොහෝය. ඒ අපච්චිලා තරඟ වදින්නේ එකම දරුවාගේ අනාගතයේ උදෙසායි. කාලය විසින් පැවරෝ යුතුයකමක් දිනෙන් දින මගහැරෙන බව දැනි බලා සිටිය නොහැකිව බොහෝ අසරණ විය ඔබ වහන්සේලා දෙපා මුලට පැමිණියෙමු. දෙලොවක් අතර හිරවි අනාගතයක් නොමැති අවසන් උස්ම හෙලන්නට වෙරදරන ජාතියක් බොහෝ කරුණාවෙන් ආයාචනා කරන්නේ ඔබ වහන්සේලාගේ සමගියයි. ඔබ වහන්සේ සියලු දෙනාම එකම වේදිකාවක සිට මාධ්‍ය සම්දර්ශන නොපවත්වමින් සිංහල බෞද්ධ ජාතිය විහිළුකාරයන් බවට පත් නොකරමින් එක ප්‍රතිපත්තියක පිහිටා සමගිව මෙම ජාතියේ නායකත්වයේ දීමට ඔබ වහන්සේලා එකතු නොවන්නේ නම් කිසිදා ඔබ තනි තනියෙන් පතන ජය සිහිනයක් බව සිතාගනු මැනවි. මේ දිග මේක ලියවිල්ලක පුංචි ඡේදයක් මම මේ කියුවා. මම දැන් අපේ හාමුදුරන්ගෙන් අහනවා මේ ලියුමයි අර මම කියපු එකේ අතර සම්බන්ධය ඔබ වහන්සේලට වැටහුණාද කියලා. එක පැත්තකින් තියෙනවා හාමුදුරුවනේ දේශපාලන පක්ෂ ගණනාවක්. මේ හැම දේශපාලන නායකයෙක්ම සහ හැම පක්ෂයක්ම තමන්ගේ පක්ෂයේ ප්‍රවර්ධනය සඳහා භික්ෂු පෙරමුණුත් හදාගෙන ඉන්නවා. ඒගොල්ලොත් කතා කරන්නේ කතා කරනවා ජාතිකත්වය ගැන, ජාතික ව්‍යාපාරය ගැන කතා කරනවා. දැන් ඊට අමතරව තව සංවිධානයේ අතලොස්සක් තියෙනවා. පැහැදිලිව මට කියන්න පුළුවන් අපේ සංවිධානයේ අපි දේශපාලකව කොහෙවත් ගුරුකටගෙන නැහැ. ඒ නිසානේ අපිට මේ තලන්නේ අපි ගැන සැකෙන් බලන්නේ. දැන් ඒ කාලේ මේක ගොඩනගෙන කාලේ මේක මේ මහින්දගේ ඡන්ද කඩන එකක් කිව්වා. ගෝඨාභයගේ වැඩක් කිව්වා. අහවලාගේ ඔය වගේ හැමදාම මොනවා හරි කතා කියනවා. දැන් මේ දවස්වල අලුත්ම කතාව මේ මෛත්‍රී සජිතුයි බලයට ගේන්නලු. තව කට්ටියක් කියාගෙන යනවා මේක මේ චම්පිකගේ ප්‍රොජෙක්ට් එකලු. යකෝ මුන් හිතුවක් දන්නේ අපි හරක් කියලා මුන්ගේ කාගෙවත් ප්‍රොජෙක්ට් කරන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපිට තියෙන්නේ එක ප්‍රොජෙක්ට් එකයි. ඒක නැෂනල් ප්‍රොජෙක්ට් එකක්. ජාතික ව්‍යාපෘතියක් විතරයි, ජාතික න්‍යාය පත්‍රයක් විතරයි අපිට තියෙන්නේ. 2012 ඉඳලා 2019 මුල් කාලයේ වෙනකම්ම මේ රට වෙලා ගනිමින් තියෙන වහප්වාදී උම්මත්තක අන්තවාදය ගැන ආයි කාටවත් මේ රටේ කතා කරන්න ඉඩ තියලා නැහැ. අපි ඒ සියලු තොරතුරු කරුණු සහිතව සනිදර්ශනව සියලු සාක්ෂි එක්ක පේවා හෙළිදරව් කරලා තියෙනවා. නැවත නැවත ඒවා තරඟිටමින් පුන පුනා කියලා කාලේ මිඩංගු කරන්න කාලයේ කණ්ඩ වෙලාවක් දැන් නැහැ. දැන් අපිට තියෙන්නේ මේ ඉස්ලාම් මන්තවාදයේ පරාජය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක අවශ්‍යතාවය. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල යෝජනා කරන්නයි මේ සූදානම්. මේ ඓතිහාසික සමුළුවේදී අපි මේ රට හසුරුවන ප්‍රධාන දේශපාලන ධාරාවේ නායකයන්ට කියනෝ ඉස්ලාමික උම්මත්තක මූලධර්මවාදී අන්තවාදය පරාජය කිරීමේ සටන හාමුදුරුවරුන්ට බාර දෙන්න. ඒ ආගමික ඉගැන්වීම් තුළින් ඇතිවෙන අන්තවාදයන් උම්මත්තක භාවයන් පරාජය කරන්න ඕන වඩාත් වඩා දැනුම අපි සතුයි. ඒ දැනුම මේ ශාසනය සතුයි. මන්ද අපේ ශාස්ත්‍රූවරයා තරම් මිත්‍යා දෘෂ්ටියේ පරාජය කරපු අන්නායකයෙක් නැති නිසා. එයා දෙසටක් මිත්‍යා දෘෂ්ටිය පරාජය කරපු සිද්ධාර්ථ ගෞතමයන්ගේ ගෝලයෝ වෙච්ච අපට මේ උම්මත්තකක අන්තවාදයක් පරද්දන එක මහ කජ්ජද්ද හාමුදුරුවනි. එනිසා දේශපාලනඥයන්ට රටේ නායකයන්ට අපි කියනෝ අද එක පැත්තකින් සෝෆා ගිවිසුම් ඇවිල්ලා රට ඇතුළට නොයෙක් විදිහේ විදේශ බලපෑම් එක්ක එක පැත්තකින් ඉන්දියාවේ නැවත වතාවක් දෙමළ බෙදුම් වාදී අඳුරු සෙවණැලි හිස ඔසවන මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දක්වා ඔවුන් සන්නද්ධ වෙමින් තියෙනවා. එක පැත්තකින් ඉස්ලාමික අන්තවාදය සමහර වෙලාවට ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් හසුරුවන ඇතැම් ඔත්තු සේවාවන් මේ රටට බැහැලා මේ රටේ තියෙන ස්ථාවරභාවය විනාශකරන දේශපාලනිකව නොයෙක් නූල් සූත්‍ර අදමින් ඉන්න වෙලාවක දේශපාලනඥයන් හැටියට අපි ඒත්තන්ට ආරාධනා කරනවා ඔයගොල්ලෝ මේ දේශපාලන ප්‍රශ්නේ බලාගන්න ඉස්ලාම් අන්තවාදයේ පරාජය කිරීමේ වගකීම අපිට දෙන්න. අපිට පොළොවනේ එදා 1873 1848 පටන් අරගෙන පානදුරා වාදිදින් මෙගිට්ටුවත්තේ හාමුදුරුවෝ කළා වගේ අපේ හාමුදුරුවරු දැන් ලෑස්ති. රට පුරා අපිට මොන මීඩියා තිබුණත් නැතත් අපිට පොළොවනි රට පුරා ගම්බිම් පුරා රැස්වීම් පවත්වලා මේ වගේ මුහුණට මුහුණ කතා කළා අපට උවමනා විදියට මේ රටේ මුස්ලිම් සංස්කෘතිය හදාගන්න. අන්තවාදයට නොයා දීක අපිට තියෙන වගකීමක්. ඇයි දෙයි හාමුදුරුවනේ මේ අපේ රට
මේක සිංහලයන්ගේ රට. ඒක එහෙම කිව්වයි කියලා අපේ දෙමළ සහෝදරයෝ තරහ වෙන්න බෑ. යකෝ ගෙදරකට හරි අයිතිකාරයෙක් ඉන්නවා. ආයතනයකට අයිතිකාරයෙක් ඉන්නවා. අංශලකට, කෝවිලකට, පල්ලියකට ආය ඕනම තැනකට අයිතිකාරයෙක් ඉන්නවා. අයිතිකාරයෙක් නැති වුණොත් ආයතනයේ ගේය ඕන එකක් විනාශ වෙයි. ඒ වගේ රටකටත් ඉන්නවා අයිතිකාරයෙ. මේ රටේ ඉතිහාසය ගොඩනැගුවේ අපි. මේ රටේ සංස්කෘතිය ගොඩනැගුවේ අපි. මේ රට ජනාවාස කළා, ශිෂ්ටාචාරවත් කළේ අපි. එනිසා ඓතිහාසික ජාතිය අපි මේ රටේ. ගලේ කොටලා තියෙනවා, අටාරම්වල කොටලා තියෙනවා, සෙල්ලිපිවල කොටලා තියෙනවා, ඩොකියුමන්ට් එකක් විදියට මහා වංශේ ලියලා තියෙනවා, නලන්දාව වඩම්මපුදා ඉඳලා දළදා වංශේ ලියලා තියෙනවා, ශ්‍රී මහා බෝධිය කතාව බෝධි වංශේ ලියලා තියෙනවා, මහා තූපේ කතාව තූප වංශේ ලියලා තියෙනවා. අපි හාමුදුරනේ නිකන් කල්ලතෝණි ජාතියක් නෙමෙයි. ඓතිහාසික ගොඩනගපු ජාතියක්, මහා සංස්කෘතියක් ලෝකෙට දායාද කරපු ජාතියක්. ලංකාවේ අපි බහුතරය වුණත් ගෝලීය සුරුතලය බවට අද පත් වෙලා ඉන්නවා. අපට ආඩම්බරයක් තියෙනවා ඒ සුළුතරය වුණත්. අවුරුදු 2000 ගණනක් එක දිගට එක ආගමක්, එක භාෂාවක්, එක සංස්කෘතියක් නඩත්තු කරපු ලෝකයේ ඓතිහාසික ජාතිය අපි. එනිසා හාමුදුරුවනේ මේ රට ගයක් කියලා හිතුවොත් මේ ගේ අපේ. ඒකේ කාමර තියෙන ඕන තරම්. දැන් ගෙදර හිනිපෙත්තට නෙමෙයි, වැරැන්ඩේකට නෙමෙයි. දැන් මුළු ගෙටම දැන් මේ සර්පේ ක්‍රිංගල. මහා දරුණු සර්පේ. විෂඝෝර සර්පේ. ඒ විෂඝෝර සර්පයා අපි විතරක් නෙමෙයි, තමන්ගේ මේකත් දෂ්ට කරනවා. අනිත් හැම කෙනාටත් දෂ්ට කරනවා. මේ දෙයක් නෑ. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? මේ ගේ ඇතුළේ ඉන්න ඔක්කොම එකතු වෙලා සර්ප බියක් ඇවිල්ලා තියෙන හින්දා ඒ විෂඝෝර සර්පයා දුටු තැන නසා දමන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ධර්මයේ නැමැති කගෙන්, ධර්මයේ නැමැති කඩුවෙන් ඒක විනාශ කරන්න පුළුවන්. එක ගල් කැටයක්වත් ගහන්න නැතුව ඒ ආදර්ශය අපි ලෝකෙට දීලා තියෙන ඕනේ තරම්. එනිසා ලෝකේ නොඑක් හේතුන් නිසා මේ හලාගෙන යුද වදින ජීවිතවල වටිනාකම් නැතුව විනාශ වෙන අහෝගේ අවුරුදු කීපය ඇතුලේ මගේ මතකයේ විදියට මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ ජුනි මාසයේ 30 වෙනිදා දක්වා වාර්තාවක් එළි දක්වලා තිබුණා. ඉස්ලාමික වහබ්වාදී අන්තවාදී තලේබාන් පන්නේ ප්‍රහාර නිසා 8600 ගණනක්, 8900 ගණනක් මේ වෙද්දි ජීවිත අහිමි වෙලා තියෙනවා ලෝකෙ මිනිස්සුන්. මේ වගේ මහා භයානක අන්තවාදයක්. ඒක පරාජය කරන්න අපිට පුළුවන්. හැබැයි අද වෙද්දි ප්‍රශ්නයක් තියෙනවා. මේ අන්තවාදයේ පරාජය කර ගැනීම සඳහා මේ දේශපාලනය හසුරුවන කණ්ඩායම්, බලය ක්‍රියාත්මක කරන කණ්ඩායම් මොන ආකාරයෙන්ද මේක නතර කරන්න පියවර අරන් තියෙන්නේ කියලා. සමහර දේ ගැන අපට යම් කිසි ආකාරයකට සතුටු වෙන්න පුළුවන් වුණත් හුඟක් දේ ගැන අපිට සතුටු වෙන්න බෑ. ඊට හේතුව අපේ රටේ අපිත් එක්ක එකට ජීවත් වුණු ප්‍රමා මුලින් කියපු සොදේශික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් සමාජය තික්‍රමණය කරමින් තාම දරුණු ගණේ වහබ්වාදී අන්තවාදයක් අද ඉසෝසවල තියෙනවා. ඒ වහබ්වාදී අන්තවාදය ගොඩනැගීම සඳහා තා ප්‍රබල දායකත්වයක් එකතු කරපු අපි කවුරු පරිස්සම් විය යුතු උලෙමා සභාවත් එක්ක රටේ නායකයෝ කතා කරමු. ජනාධිපති කතා කරන්නේ උලම එක්ක, අගමැති කතා කරන්නේ උලම එක්ක, විපක්ෂ නායක කතා කරන්නේ උලම එක්ක, මැති ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරන්නේ උලමෝ එක්ක. අපි වගකීමෙන් කියනවා වහාම මේ උලෙමලා සමග තියෙන සාකච්ඡා රටේ නායකයෝ නවත්තන්න ඕනේ. ඒ උලෙමා සභාව සමග තියෙන සාකච්ඡාවල් නවත්තලා මේ රටේ සුෆී මුස්ලිම් මිනිස්සුත් එක්ක ඒ අයට උලෙමා සභාවල බලය දීලා සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු ආරක්ෂා කර ගැනීම සඳහා අපේ රටේ නායකයෝ පෙළ නොගැහුනොත් මතක තියාගන්න නායකයන්ට අබසරණ වෙන බව. ඒ අබසරණ වැඩි ඈතක නොවන වග. මොකද හේතුව මේ වහබ්වාදීන් ලෝකේ පුරා ඔවුන්ගේ අන්තවාදයේ ප්‍රචාරය කිරීම සඳහා ඒගොල්ලෝ පාවිච්චි කරනවා එක වචනයක් ටකියාව කියලා. ඒ ටකියාවට අල් කියන කෑල්ල දාපුවාම අල් ටකියා. ඒ කියන්නේ ටකියාව කියන්නේ රැවටීම, අල් කියන්නේ ශුද්ධ රැවටීම, දෙවියන්ගේ නාමෙන් මිනිස්සු රැවටීම. මේ උලමල කරන්නේ ඒක තමයි. මේ උලමල ටික තාපොඩෙන් අපි බකමූණ කරනවා අර හලාල් සිද්ධියේදී. අපේම හාමුදුරුවෝ ඒක කරන්න දුන්නේ නැහැ. මේ උලමා සභාවල් සම්බන්ධයෙන් ඕනෑම ප්‍රසිද්ධ විවාදයකට අපි ලෑස්ති. ඕනෑම තලයක, ඕනෑම ජගතේ පඬිතෙක් එක්ක උලමා සභාවේ ඉන්නේ කවුද? මං වගකීමෙන් කියනවා මේවා සාකච්ඡා කරන්න වෙනම වේදිකා අපි හදාගන්න ඕන. අපි ආරාධනා කරනවා මේ රටේ මාධ්‍යවලට කරුණාකරලා නිකන් මේ වැඩකට නැති හිස් ප්‍රලාප දොඩන පැය ගණන් කාලේ වෙන් කරන එකේ දීපල් අපට මේ අන්තවාදයේ පරද්දලා දෙන්නම් කෙටි කාලෙකින් ඒ අවස්ථාවට ඉඩ හදන්න කියලා. කොහේද ඒ මාධ්‍ය කාර්යොත් ඉතින් එක එක දේශපාලන ස්තමතින්නේ ක්‍රියාත්මක වෙන්නේ. එනිසා ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. කොයි හැටි වෙතත් මං ඉතාල වගකීමෙන් කියනවා උලමා සභාවේ මේ වෙනකොට මුළු ලොවම බීතියට පත් කරපු ඉතාම දරුණු ගණේ අන්තවාදයන් හතරක් එක්ක මේගොල්ලෝ සම්බන්ධයි. කොටසක් ඉන්නවා තබ්ලික් ජමාත්, කොටසක් ඉන්නවා වහාබි, කොටසක් ඉන්නවා සලාෆි, කොටසක් ඉන්නවා ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාම්, පකිස්තානයේ, බංගලාදේශයේ, ඉන්දියාවේ රටවල් වල තහනම් සංවිධාන, මැලේසියාවේ, සිංගප්පූරුවේ, ඉන්දුනීසියාවේ තහනම් සංවිධාන. හැබැයි ලංකාවේ
ඉතා පූරුවට වැඩෙනවා. මේ රටේ දැන් ඇතිවෙලා තියෙනවනේ ප්‍රශ්නය. ඒකට එක උත්තරයක් විදිහට අපි යෝජනා කරනවා. එක දෙවියනම් ඒ දෙවියන් ළඟට යන්න ඕන නම් කුරාන ගොඩක් ඕන නෑනේ. එක කුරානයක් ඇති. මේ වෙනකොට තියෙනවා කුරාන දැන් එක 40ක් විතර පරිවර්තන. ඒ 40ම NGO මැද පෙරදිගින් නඩත්තු කරන අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ හැකි. ඒ පන්නේ මිනිස්සු තමයි මේකේ හැදෙමින් ඉන්නේ. ඒ නිසා එක යෝජනාවක් කරන්න කැමති වැඩපිළිවෙලක් නේ මිනිස්සු ඉල්ලන්නේ. ඔන්න පළවෙනි එක අද යෝජනා කරන අනිත් ඒවා පස්සට දියලා 1950 අවුරුද්දේ මේ වික්‍රමසිංහ කියලා සිංහල මහත්තේ පරිවර්තනය කළා තියෙනවා කුරාණය. ඒක කළේ ඒ කාලේ හිටපු අමාත්‍ය ශ්‍රීමත් රාසික් ෆර්ඩිගේ යෝනක ඉස්ලාමීය සංස්කෘතික කේන්ද්‍රයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර ඇතුව ඒ වික්‍රමසිංහ මහත්මයා මේ කුරාණය පරිවර්තනය කළා තියෙනවා. අන්න ඒ කුරාණය තමයි මේ රටේ බහුතරයක් මුස්ලිම් මිනිස්සු ඉල්ලන්නේ. දැන් ඒ කුරාණය පැත්තකට දාලා වෙන වෙනත් ආගමික අන්තවාදී මත එක්ක මේ රටේ මුස්ලිම් සමාජයේ සන්නද්ධ කළා. ඒ නිසා හැමතැනම බෙදුම් වාදයක් අරාබි නීති අරාබි පාසල් මක්තබ් පන්නේ මද්‍රසා නිකා බුර්කා වැනි සමාජය නොසන්සුන් කරන අවස්ථා හලාල් වැනි ක්‍රියාවලීන් ශරියා විශ්වවිද්‍යාල එවාගේම ශරියා නීති ශරියා බැංකු ශරියා උසාවි දැන් දෙන්න තියෙන දළදාව විතරයි. ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවක් තේරුම් ගන්න ඕනේ මේ රටේ පාලකයෝ. ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවක් හදලා ඉවරයි. පොලිසිය ඇතුලේ පොලිසි නීතිය ඇතුලේ නීති උසාවි තියෙනවා. ඒ තියෙද්දි ඒගොල්ලන් ඉල්ලනවා කාති උසාවි. අපේ තියෙනවා මිනිස්සු පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අත්තුස්සල අතින් පෑනින් ලියලා සම්මත කරගත්ත නීති. ඒ විවස්ථාපිත නීතීන්ට පටහැනිව තොළුගම වෙනම නීති, කාතන්කුඩි වෙනම නීති, අකුරණ වෙනම නීති. එහෙම නීති තියෙන්න බෑනේ. එක රටක් නම් එක නීතියයි. එනිසා මේ පාලකයෝ මේ මහලු පාලකයෝ තේරුම් ගන්න ඕනේ අවුරුදු 70ක් තිස්සේ තමුසල කරපු මේ වැඩවලින් ආණ්ඩුවක් කොයි ආණ්ඩුවවත් ආණ්ඩුව ඇතුලේ මේ වහාබ්කාරයෝ ආණ්ඩු හදාගෙන පොලිසිය ඇතුලේ වෙනම පොලිසි නීති. දැන් අර අටලුගම ඊයේ පෙරේදාට තනි කාන්තාවක් සම්බන්ධයෙන් කතා කළා. බලනකොට ඔක්කොම ටික දැන් දැක්කයි ඊයේ අර ලෙබ්බෙලයි අජ්ජාර්ලයි ඔක්කොම එකතු වෙලා මේ මාධ්‍ය හමු පවත්වනවා. හිටියෙන් කියන්න තියෙන්නේ පරිස්සම් වෙයලා කියලා විතරයි. ඊට හේතුව තමයි ඒ මුළු අටලු ගමම උලමා සභාවේ සභාපති වෙච්ච රිසි මුක්තිගේ පබ්ලික් ජමාත් සංවිධානය තමයි මෙහෙවන්නේ. රිසි මුක්තිට ඕන නම් ඕනේ හැටියකට ඒවා අපිට කියාදිය හැකි. ඒ විදියට දඟලන්න ආවොත් රටෙත් ඉන්න බැරි තත්වයකට පත්වේ කියලා තමයි උලමාවරුන්ට කියන්න තියෙන්නේ. කරුණාකරලා දැන් ඇති ඔළුවට උඩින් පියාඹන්න දෙන්නම් පුතෝ. හැබැයි ඔయిత වඩා ඔළුව උඩ කූඩු නම් තනන්න දෙන්නේ නැති බව උලමා සභාවටත් ඊට උඩින් තියෙන ශූරා සභාවට ඡන්ද ලක්ෂ 14කට කෙලහලමින් පෙරේතකමේ ඉන්න සිංහල දේශපාලන තක්කඩින්ට දෙන්නේ ඇති කියලා අපි කියනවා. හුරතල් කළා දැන් ඇති.